නිරුවන් සරණයි පින්වත් ඔ බැහැම දෙනාටම. සැදැහැවන්නේ මරණින් මතු දුකවසන් නොවන නිසාම මෙ සසරින් අවබෝධයෙන් යුතුව මෙත්‍යාවෙන් මෙදී, යපත් දැකීමෙන් දුක නැතිකරන මාර්ගය අවබෝධ කරගැනීමට තදාගත ධර්මය අබට මග කියා දෙනවා. එවතු වූ සද්ධර්මේශ්‍රවනයට සූදානමින්, මෙ දේශනාව පැවැවත්වීමට වැඩමකොට වදාළ පූජනය කෝරලයාගමසාරනැතිස පින්වත්ස්වාමින් වහන්සේ අපි සාධනාධපාතුමින් නමස්කාරපූරකව පිළි ගනිමෝ අවසරයි අපේ හාමුදුරුවනේ සාධූසාධෝසාෝ දේශනාවට දායකත්වේ ධර්මෙන් කටයුතු කරන්නේ නොගේගුඩ අනුලා විද්‍යාලේ එක්දහස් නොවසි අසූ වර්ෂයේ ආධිශීෂ්‍ය කණ්ඩායමේ පින්වතුන් නමමෝතස්ස භගවතු අරහත්තුූ සබබදම්මිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චචු වීසාරජ්ජෙ විසාරදස්ස සබ්බ සත්තුතුත මස්ස දම්මිස්සරස්ස. ධම්මරාජස්ස දම්නමස් සාමිස්ස තතාාගතස්ස සබඥනෝ සම්මා සමබුද්බුදස්ස නමෝතස්ස භගවතුවරහතු සමබධමමිසු අපපටි හදඥානචාරස්ස දස බලදරස චතුവසාරගේවිසාදස ස සතුուතුուතමස දනමසරස ධමරජස ධනමසාමස තታගտස සပഞ සම සබබදස නමෝතස්ස භගවතුවරහතු සබබධනමිසු අපපටි හතඥානචරස්ස දස බලදරස්ස චචවීසාරජජ විසාරදස්ස සබබ සත්තුතුත මස්ස ධනමිසරස්ස. ධමරාජස්ස දමමර්මසාමිස තතාගතස්ස සමබඥුණු සමාසමම්බුද්බු දස්ස. සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනේ. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානං වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මේශ්‍රවනය කර්ඩත් එයින් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත්. ඒතුළින් සුගතිගාමී වූ පරළවා ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්තයත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන්ගෙන්. පිනතින අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මශ්‍රවනය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කරගැනීම උදෙසාම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරන ධරමයන් යටපත් වේවා සප්ත බෝධ්‍යයාංග ආදී ධරමයන් වැඩි දියුණුවේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ කරගැනීම සඳහා මේ කුසලේ හේතුවේවා කෙන ප්‍රාර්ථනාවන් ධර්මශ්‍රවනය කරන්න කෙනෙක් අපේ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්මශ්‍රවනය කරමු පෙනතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පද පාලියයේ සඳහන් වෙන උතුම් ගාතාරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලේ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉදිරිපත් කරවූ එක ප්‍රශ්නයකට පිළිතුර කැටියට. පානියන් හිචේ වනුවන් නාස්සස, හරේලිය පාණි නා විස, නාබ්බනන් විස මල්මයිතිී, නත්ති පාපාමං අකූොතුතු. මේ ගාතා අරත්න සරල තේරුම තමයි තමන්ගේ අත්ලෙහි වනයක් නැත්තා. මෙ අත්ලේ තුවාලයක් නැත්තන් විසක් අතට ගත්තා කියල ඒ විස සරීරගත වෙන්න නෑ. නමුත් අත්ලෙහි වනයක් තියෙනවන ඒ තුවාලය තියනොට විසක්. එන්ට ඉස්පර්ශව වුණුත් ඒ විස ශරීර ගත වෙන නමුත් අතී වනයක් නැත්තන් වෙසක් අතට ගත්තේ නෑ කියලා විෂ ශරීරගත වෙන්නේ නැහැ කියන කාරණාව මේ ගාතාරත්නයෙන් සඳහන් කරනවා එතකොට මොනවාගේ කාරණාවක් නිසා මේවාගේ ගාතාරත්යක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලද අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලි. මේ රජගහනුවර සිටුවරයගේ එක තරුණ දුවක් දව තමන් ජීවත්වෙන මාලිගාවේ සත්මහල් තලිය ඉඳලා එත හත්වෙනිි තට්ටුවේ ඉඳල මග දෙපස බල බලඉන්නවා එතකොට ඇය දැක්කා මූ කීප දෙෙනෙක් මරාගෙන කරත්තයක පට වගත්ත වැදි තරුණයෙක් ඒ මස්්ටික විකුණන්න අරගෙනයනවා මේ වැදි පුද්ගලයා දැක්ක ගමන්ම අර තරුණ දුවට ඔහු පිළිබඳව හැඟීමක් ඇතිවුණ වහාම තමන්ගේ දාසියට කතා කරලා ඇයට මුදලක් දීලා ඇය සතුටු කරවලා ඇයට කීව ඉක්මනට ගිහිල්ලා අර පුද්ගලය ආපහු යන්නෙත් මේ පාරෙම්මද කියලා හගනෙන්ට කියලා. ඇයි ඉක්මනට ගිහිල්ලලා වැදි තරුණය මුණගැහිලා ඔහුට කතා කර ලැහුවා ඔබ වෙලඳපොලට ගිහිල්ලා ආපහු යනගමනුත් මේ පාරෙම්ම එන මද කියලා. ඔහු සඳහන් කලා සමහර වෙලාවට මගේ මෂ්ටික අදදවසි විකුණන්ඩ බැරිවෙඩක් පුළුහ. එහෙම වුනොත් අද එන්ඩවෙන්නෙ නෑ. හැබැයි මම හෙට උදේම ආපහු යනෝ. හැබයි මේ පාරෙන් නෙමෙයි වෙන පාරකින් යන්න කියලා ඒ යන පාර ඇයටකීව. කියලා ඔහු පිටත්වෙලා ගිය. අර දාසිය ඇවිල්ල සිටු කුමාරිට ඒ බව සඳහන් කලා. ඇය නිකං උමතු වූ තැනැත්තියක් වගේ තමන්ගේ ඇඳුම් පැළදුම් ආභරණ ආදී සියල්ලම එක්්‍රැස් කරගෙන හිමිදිරයේම නැගිටලා කිලිටි වස්ත්‍ර ඇතගෙන තමන් සිටිදුව බව දකින්නෙකුට හඳුනගැන්ඩ බැරිවෙන්ද දියගේන්න යන කෙනෙක් වගේ කලගෙඩියකුත් උකුලට අරගෙන සිටු මාලිගාවෙන් පිටත් වනා. අර තරුණයා ආපහු යනවකපු මාර්ගයට ගිහිල්ල බලාගෙන හිටිය ඔහු එනකන්. ඇය හදිසියේම දැක්කා අර වැදි තරුණයාගේ කරත්තේ නවා. කලගෙදිය බිම දැන්ම. දැන් ඇය කරත්්‍ය පිටිපස්සෙන් යනවා. කරත්්‍ය පිටිපස්සෙන් ඇ එනකොට අර තරුණයා කතා කරල කියෙන ඔබ කවුද කොහෙ දෙයන්නේ. ඒයි මගේ පිටි පස්සෙෙන්ම එන්නේ දෙතුම් පාරක් එහෙම කතා කරලා ඇයව නවත් අන්්ඩ උත්සහ කළ නමුත් ඇය කියනවා මේක මහපාර මම යන්න පාරි මම යන දිහාගෙන් ඔබට ඇති වැඩීමකක්ද එහිද මම මගේ ගමන යනවා කියල කිව නමුත් නැවත නැවතත් අර වැදි පුද්ගලය ඇයට කතා කරල තමන් පිටිපස්සෙන් එඩ පා කියලලා කිවත් එපා කියන්ට එපා කියන්ට පස්සෙන් එෙනෝ සමහර වෙලාට මේක මගේ වාසනාව වඩත් පුළුවන් ඉතින් බලෙම් බලෙන්ම පිටිපස්සෙන්ග වාසනාවට පයිංගහන කෙනෙක් ලෝකෙ නෑ කියලා හිතලා ඇයට කරත්තෙට ගොඩවෙඩ ඉඩ දුන්න ඇය කරත්තට ගොඩවුනහම ඇය තමන්ගේ ගෙදරේක ගා ඇය තමන්ගේ බිරි දෙකරගත්තා කාලයක් ගත වෙනකොට ඔහුට දාව ඇයට පිරිමි පුතාල හදදෙනෙක් ලැපුල. එතිම වැදිපුද්ගියලයාගේ ජීවිතය හැම දාම උගුල් අටවනෝ ඒ උගුල්ලොලට අහුුවෙන සත්තු අරගෙන ගෙහිල්ල විකුණලා තම ජීවත්වයන්නේ. දැන් ඒ සඳහා අවශ්‍ය දැල් ඒවගේම උගුල් සඳහා අවශ්‍ය සියලුම ආම්පන් ආයුද සියල්ලම උදේට සකස් කරලා දෙන්නේ හවසට සකස් කරලා දෙන්නේ බිරිද. ඉතින් එක දවසක් මේ පුද්ගලයා, සුපුරුදු පරිදිම තමන්ගේ උගුල් ටික සකස් කළ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිල ලෝක දහතුව බලා වධාරණ වෙලාවි, භාගිතුන් වහන්සගේ නුවනැසට මේ වැදි පුද්ගලය ඇතුළු වැදි පවුල දකින්න ලැබුණ. භාගතුන් වහසේ බැලුවා මේ වැදි පවුල මගේ නුවනැසට දකින්නේ ඇයි. කියන කාරණාව වලහම. භාගිතුන් වහන්සේ දැනගත්තා. භාග්‍යතුන් වහන්සේ වගේ මහාසත්පුරුෂයක් මේ අයට මුණගැහුණොත් මේ පවුලම සෝවාන් වෙනවා කියලා. සතරපායික් මිදෙනව කියලා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පිඩුසිගා වඩින වෙලාවිී. උදේම වැඩම කලා අර වැදි තරුණයා උගුල් හදලතියෙන කැලෑවට. එදා එයාගේ එක්කම උගුලකවත් සතෙක් නෑ. නමුත් භාගිතුන් වහන්සේ ඒ උගුල් සකස් කරලතිබිච්ච බිම හැම්ම තැනම ක් උගුලක් ළඟ භාගිතුන් වහසගේ සිරිපා ලකුණ පිහිටව්වා. පිහිටවලා මදක් ඈතින් වැඩ හිටිය අර වැදිි පුද්ගලය උදේ පාන්දරම සතෙක් අහුවෙලා හිටියොත් මරල කපලා මස්කරගෙන මස් ඔොතාගණ්ඩ අවශ්‍ය සියලු දේවලුත් අරගෙන උගුල් බලන්න ගියා එක්කම උගුලකවත් සතෙක් නෑ ඔහු කල්පනා කළා කවුරු හරි උගුල් ඔල බැදුන සත්තු නිදහස් කරලා ඇරලතියෙනවා. තවට්ටිකක් විපරම් කරනකොට සිරිපාසලකුණ දැක්කා. ඔහු කල්පනා කළා මේ තමයි උගුල් ටික ලෙහාපු පුද්ගලයාගේ පාසලකුයි. හොඳට වටපිට බලනකොට භාගිතුන් වහසේ ගහක්මුල වැඩයින්න. කේන්ති ගියා හොඳතට. විදල මරලදැමිය යුතුයි කියලා දුනු දිය නගාගත්තා. නමුත් ලොවතුරා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය තොර කරඩ සමත් කෙනෙක්. මිනිසුන් අතර තබා දෙවී බඹුන් අතරවත්නෑ. දුුණු දිය නැගුව මිසක්. දුන්න මුදාහරින්ඩත් බැහැ. දුන්න බිමට බාගණ්ඩත් බැහ. දුන්න අදගත්හම හරි තදයි අත්හරින් දෝනෙක්මනයට. දැන් මොහුගේ දුන්න අත්හරන්ඩබෑ දැන් මුළු ශරීරයම දාඩියෙන් තෙමිලා බො වීර්යක් යොදලා ඇදගෙනීමවා කලාන්තගතියට වගේ විල්ලා කටින් කෙල පෙරෙනවා දැන් ඔහු දුනුදිය නගෙනඉන්න. මේ ලා වැදි පුත්තු ටික ගමනක් ගිහිල්ල ගෙදරවිල්ල බලහම තාත්තනේ. වෙෙනද මෙලහට තාත්තා ඇවිල්ලා. අපේ තාතර කරදරයක්වත් වනාද. අම්ම කීව පුතේ ගිහිල බලල එෙන්ඩ. පුතාලත් ගියා තාත්ත දුනදිය ඇදගෙන ඉන්නවා දැක්ක. කවරු හරි හතුරෙක් ඇති තාත්තට මෙතන කියලා ඒ ගොල්ලුත් බැලුව භාගිතුන් වහසේ ගහක් මුල වැඩෙන්නවා හද දෙනනාම දුන ද ඇකත්. ඇද්ද මිසක් ඒ අයටත් දුන්න බාණ්ඩ පුළහංකමක් නෑ. පුතාලත් නෑ ස්වාමියත් නෑ මේ වෙලාවේ වැදි දරුවන්ගේ මවයි ඒ දරුවන්ගේ භාරියෝටිකයි එකතු කරගෙන ඇයත් වනන්තරයට ගියා. ඒ දැක්කා දරුවෝටියි ස්වාමියයි ඔක්කෝම දුන දී ඇදගරන්න. හැමෝම වෙහිසිලා හැමෝගෙම කටින් කෙලපෙරෙන. හැමෝම දහදියෙන් තෙත්වෙල කෞුද ඉන්න කියල බලහම භාගිතු නොහස වැඩ ඉන්නවා ඇය දැක්ක. අන් ඒ වෙලා වේ ඒ වැදි පුද්ගලයගේ බිරිහිදෙන් අර දරුවන්ගේ අම්මා කෑගහන්ඩ පටන් ගත්තා අනේමගේ තාත්ත නහන්ඩෙපා අනේමගේ පියාණන් නහන්්ඩිපා කියල කෑග වා. ඒ හෑගහනකොට කලාන්තසු භාවයකින් හිටපුූ කුක්කුට මිත්ත කියන මේ වැද්දා මෙග නම කුක්කුට මිත්ත යම් සහනයකටාව බිරිඳගේ හඬ ඇහිල්ල ඔහුට නිකං ලාවට වගේ දැනුුණ මංකලේ මහා බරපතලා පරාද මේ මගේ මාමණ්ඩිද ම මේ මාමණ්ඩිටද විඩින් දහදන්නේ එඒ කවදාවත් වාමණ්ඩි දැකල නෑන එහෙම හිතුවා. දරුවත් කල්පනා කලාා නේ මේ අපේ මුත්තනෝද අපේ සී අද මේ එළ කල්පනා කළා. බුදුරජාණන් වහන්සේළඟට ඇදෝගෙන ගෙල්ල බුදුරජාණන් වහන්සේට බැඳල සමාවාර්ගන ස්වාමීණි මේ අයට සමාව දෙෙන්ඩ කලකීවා. භාගිතුන් වහන්සේගේ සමාව ැබුණහම. සියලු දෙනාම දුනුී තල බිමදාලා ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා වෙච්ච වැරද්දට සමාවෙල්ලුවා බුදුරජාණන් වහන්සේ ඒ අයට ධරම දේශනා කළා වැදී අම්මයි තාත්තයි පුතාල හදදනයි බිරින්ද ඇවුරු හදදනයි ඔක්කොම දාසේදනෙ දාසේ දෙනාම සෝවන්නනා ාගතන් ව හස පිඩ පාති වැටිය එදා පිණ්ඩ පාති වැඩල දංවලඳල විහාරයට වඩිනකොට ටිකක් වෙලාගියයා වෙනදට වඩා අපේ ආනන්ද හාමුදුරුව අහනෝ ස්වාමීණි භාගිතුන් වහන්සේ අද වෙලාගියා නේද ඒවෙල සඳහන් කළලා වූ ආනන්ද මංගද කුක්කුට මිත්තව හොයාගෙනගිය කොක්කුට මිත්තට පවලෙසි ියලු දෙනාටමක් සතරාපායෙන් මිදෙන්ඩ මග කියල දුන්න. එහෙම කරුණු සඳහන් කරහම භික්‍ෂූන් වහන්සල ප්‍රශ්නය ඇක්කැහවා. ස්වාමීනී කුක්කුට මිත කැෙනෙ වැද්දික්. ඒ වැද්දට මේ ජීවිතයේ දරුවත් එක්ක බිරිඳත් එක්ක සෝවාංවන්න පින් තිබු නද. මේ ජීවිතෙන් සෝවාංවැඩ තරන් පින් තිබුන නං ඇයි ඔහු වැදිිකර්මාන්තය කළි. ඇයි ඔහු ප්‍රාණගහත කලි. මේවාගේ ප්‍රශ්න රාශියක් යැහුවා. ඒ ප්‍රශ්නටිකට උත්තර දෙෙන්ඩ තමයි අපි අර මාතෘකාකරගත්ත ගාතාරත්නය දේශනා කොට වදාලි. එතකොට වැද්දට හැමදෑම ප්‍රාණඝාත කරන්න ආම්පන්න ටික දෙන්නේ කවුද බිරිද. හැබැයි ඇය ඒ ආම්පන්න දෙන්නේ ප්‍රාණගහත කරන්න නෙමි. තමන්ගේ ස්වාමයාට කීකරු බිරිඳක්. ස්වාමයාට අවශ්‍ය උපකරණ ටික ඇය සකස් කරලා දෙනවා. මොකද මේ වැදි පුද්ගලයාගේ බිරිද ඔහු හොයාගෙන ඔහු පස්සෙන් යන කාලෙත්? සෝවාං වෙලායින්න. ඉතා කුඩාවදීම යෑ සෝවාන් වුණේ. සෝවාන් වෙලා ඉන්නකොට තමයි වැදි තරුණයගේ බස්සෙන් යන්. එන මේ සෝවාන්උනා කියලා. රාගය කියන ධර්මතාවේ නැති කරලා නෑ. මෙතන වෙනත් සංසාරය හේතුවකුත් තියෙන්. එතකොට භික්‍ෂූන් වහන්සේලට කරුණු දක්වහම. ඇය කලින් සෝවන් වෙලා හිටපු බව ඒකයි ඇය කෑගැහුවේ මගේ පියාණන් මරන්ඩපා කියලා එතුර කාටද මේ තාත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඇ බුදුරජාණන් වහන්සේට තාත්තා කියල කියන්නේ පිළතුන අපේ ශාසන බොහෝ තැන්වල භාග්‍යතුන් වහන්සේට එහෙම කතා කරපු තැන් සඳහන් වෙනවා උත්තරාදේවියත් සිෙරිමා සමාව ගන්නන් මම ඔබේ පියාණන්ගෙන් කියනකොට ඇත මට සමාවෙන්ඩ කියනකොට. උත්තරාදේවියත් සිරි මට සඳහන් කළේ මගෙන් සමාවගත්තට වැඩක් නැහැ මගේ පියාණන්ගෙන් සමාවගන්ඩ කියලා. පියාණන් සමාව දුන්නොත් බම සමාව දෙන්නන්. උත්තරාදේවීගේ කතාව මංහිතනය අපි අය දන්නවා. උත්තරාගේ ඇඟට ු ෙල්වක්කරන්න සිරිම උනු තෙල් අරංගිය උනු තෙල් එක පාරක් වක් කලා උත්තරාග තියෙන මෛත්‍රී ගුණේ නිසා පිච්චුණේ නෑ දෙවනි වතාවත් උනු තෙල් අරගෙන යනකොට උත්තරාගේ සේවිකාව සිරිබට හොඳටම පහරදුන්න. සේවිකාවන්ගෙන් ඇය බේරලා උනුදිය අරගෙන ඇගේ මුළු ශරීරයේම තවල ඇයට ඒත් මෛත්‍රයේ දැක්කවුවට පස්සේ ඒට වැටහුණ තමන් කවුද කියලා. උත්තරා තමන්ගේ ස්වාමයාට දවස් පහලෝකට සිරිම කියන වෛශ්‍යාව පවරලාදීලා වස්කාලෙ අවසාන දවස් පහළ වී පින් කරගන්නවා. දවස් පහළුවක් ඇතුළෙත සිරිමගේ කල්පනාව තමන් තමයි ඒ ගෙදර ගුෘහමූලිකාව කියලා අමතක වෙලා ටික දවසිට. ඒට දැනුේ උත්තරත් එක්ක ස්වාමයාා අනියම් සම්බන්ධය ඇත්ති හිවා කියලා. උත්තරාගේ ස්වාමයාම උත්තරා දුක්විදින දිහා බලාගෙන අනේමේ අගඥාන කාන්තාව දාසියක්වාගේ වැඩ කරනව අනේද කියලා උඩු මහන්තලා විඳල බලාගෙන හිනවන. සිරිම ඇල්ල බැලුව කවුරුවක්කද හිනවනේ. සිරිමට පේන්ඩ හිටිය උත්තරා. ඒ වෙලාවෙ ඇගේ කල්පනාව මොහුත් ඇත් අතර වෙන සම්බන්ධයක් ඇති කියලා. මේ ටිකට ඇයට අමතක වෙලා මම කවුද කියනක්. ඒකයි යරුුණු තෙල්වක් කරන්න. ඉතින් පස්සෙේ සමාව ඉල්ල හම කියනවා මගේ තාත්තගෙන් සමාවගන්ට. සිරිම කියනවා මහෙනම් න්න සිටුවරයා හොයාගෙනග හිල්ල සමාවවගන්න? උත්තරා කියනවා නෑ. පුන්න සිටුවරය කියන්නේ මගේ පංචස්කන්දයේ පෝෂණය කර පුතාත්තා. නමුත් මගේ සසර මග සතර අපපායෙන් මම මුදව ගත්ත මගේ සසරම් ගමන නිමාලවන මගේ තාත්තකින් සමාව ගන්ට. ඒ කවුද කිය ලැහුවා එ තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ එන එදා හැබෑවටම තාත්තකීවි භාගිතන් වහන්සේට. මෙ කෙලෙස් සාගරෙන් එතර කරපු යම් උත්තමය කටියනන් උන්වහන්ේට තාත්කේපු තැ බෝමතියන. මහ රහතන් වහන්සේල සම්බන්ධයෙන් කතා කරනකොට. භාග්‍යතුන් වහන්සේගේ නෙක්ලේසිේ ලයමඩලෙෙන් උපන් පුත්තු කියල සඳහන් කිරුවනං යම්තැනක ඒ රහතන් වහන්සේලා. එතිං ඒ නිසා සෝවාං වෙච්චාර උත්තමාාවිය මගේ තාත්තනසන් දෙපා කියල කෑගැහුවේ එකයි. ඉතින් භික්ෂූන් වහසල ඇහුව ස්වාමීණී ඇය ඒ තරන් උතුම් තැනක ඉඳලත් පව් කලාද කියල කුඩාවදීම සෝවාන් වෙලානේ. එතකොට දැන් වැද්දෙක් එක්ක විවාහවෙලා වැද්දට සත්තු මරණන්ට අවශ්‍ය ආම්පන්න ටික දෙක්වා. ඒවෙලා ය තමයි දේශනා කළේ පානිම් හිචේ වනෝ නාස් හරෙය පානිිනා විසන් මහනනී අතේ තුවාලයක් නැත්තන්. ඒ අත්ලට විසගත්ත කියල ශරීර ගත වෙන්නේ නෑ. අතේතුවාලයක් නෑ. හරෙය පානිිනා විසන් නාබ්බනං විසමන්වීතී නත්තිපාපං අකුඋබතු. අන්න ඒවාගේ පවු්සිතුවෙල්ලක් හිතේ නැත්තන්. පයක් සිද්ධ වෙන්නේ නෑ. එතකට ඇය ස්වාමයාට කීකරු බිරිඳක් හැටියට. ස්වාමයාගේ කටේුතුවලට රැකියාවට අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරලා දෙනවා. පිනතිනි පිහිිය පවා මූහත් කරලා දෙනවා. දැල්ටික ගෙන හම් අකුලලා තියල පහෝ ද ෞද්ධයට දෙනවා. ස්වාීනය අය පව කලාද කියලහන් නෑමහනින ඇය පව් කලේ නෑ. කියල සඳහන් කරලතමයි මේ ගාථාව දේශනා කරන පෞසිතු විල්ලක් නැත්තං පාපයක් මුදුම් පත්වෙෙන්නේ. සෝවාන් විච්ච ආරයෙන් වහන්සේ කවදාවත් සිල්කඩන කෙනෙක් නෙමේ. මොනම හේතුවක් නිසාවත් සිල්බිද ගන්න නෑ. හැබැයි මෙතන මේ කියන කතාව අපිට නැවත නැවත සැක උපදවන්ඩ පුළුහන් ඇත්තටම පෞසිද්ධ උනේම නැද්ද කියලා. පිනතුන අපි මේ වැඩේ කරන්න ගියානං අපිට සිහිය නැතිහින්ද යම් යම් තැන්වල අපේ සිත එහෙමෙහෙ වෙලා අපි අකුසල චේතනාවක ඉන්ඩ පුළුවන්. නමුත් මේ වැඩේ කරන්න අපිවාගේ කෙනෙක් නෙමේ සෝවාන් කෙනෙක්. ඒ පිහිිය ගාල මෝහත් කරලා මෝහත බලල දැන් හොඳයි තිවුණුයි කියල හිතලා පිහිිය බාර දෙන වෙලාවෙත් තමන්ට අකුසලයක් නොවෙන විදිහටම ඒදේ කරඩ පුළුහන් වනේ ඒ අති උතුම් ආර්යභාාවයක් එක්කම තමයි සාමාහන්‍ය අපිට එහෙම ලේසියෙන් ගෝචර වෙන්නහැ. එමන ඒකයි දේශනා කළේ මේ උතුම් ශ්‍රාවිකාව කවදාවත් පෞුකරන්නේ පෞ්කරන්නි නෑ. අනිතක පිෙනතුන මෙහෙම හිතඩකු මාලු අල්ලන්ඩ හදාපු දැල් ඕන තරන් කඩබල තියෙනවා. මහදැල් තියෙනවා විසි කරන දැල් තියෙනවා සත්තු මරන්ඩ හදාපු නොයෙක් උපකරන ඕන තකන් වෙළඳ පොලේ තියෙනවා. ට අපි වෙලඳ පොලට ගිහිල්ල දැලක් මිලට ගත්තහම අපට දැල විකුණපුමිනි හැටත් පවසිද්ධ වෙනවාද. ම ඒක එයාගේ ව්‍යාපාරය අවශ්‍ය කෙනාග හිල්ල දැලක් ඉල්ලහම දැල විකුණලා අයාගේ ව්‍යාර කටයුත්ත කරනක කයාගගේ වැඩ. මේක ගෙන්හිල්ල සත්තු රන්ඩ මෙහෙම දාණ්ඩ මෙහෙම කරඩ කිය අපිට උපදෙස් දිදිී දැල දෙෙන්නේ න දැලක් ඉල්ලහම දලක් දෙෙන. ඒ දැල දුන්න පලියට ඒ පුද්ගලයට පවසිද්ධ වෙන්නේ පවසිද්ධ වෙන්නේ නෑ. ආං ඒවාගේ ඇය දැල් ආම්පන්න සකස් කරලා දෙන්නේ ඊටත් වඩා උසස් සෙහිකල්පනාවක ඉඳල. එත වට බාගිතුන් ව හසුමතන සඳහන් කරනවා. නාබ්බනං විසමන්වේතියේ නත්ති පාපන් අකුබ්බතු. සිත කය තිදොර මුල්කරගෙන සිද්ධ කරන අකුසල ධර්මයන් දහයක් තියෙනවා. කයෙන් වැරදි තුනක්කරනවා ප්‍රාණගහත අදත්තාදාාන කාම් මිත්‍යචාරය. වචනයෙන් වැරදි හතරක් කරනවා මුසාවාද පරුසවචන පිසුනවචන සම්පප්‍රඩා. හිතිං වැරදි තුනක්කරනවා අභිද්්‍යා, ව්‍යාපාද මිත්‍ය දුෂටේ. පිනතුනී මේ දස අකුසලයේ සම්පූර්ණ වෙන්නේ අකුසල චේතනාවක් ඇතුව කටයුතු කළුත් පමණයි. ප්‍රාණගහතයේ අපිට පාර යනකොට සත්තු පෑගිලා මැරෙන්ඩ පුළුහන් කූඹිවාගේ කුඩාසත්තු නිදාගත්ත තැන සමහරවිට ඇගේ වහලා මදුරුවෙක් ලේ බීලා. අපි එක පාරාණි පැත්තැහැරුණුත් ඒ මදුරුවා අපිට යටවෙලා මැරෙනවා. නමුත් මදුරුවෝ මරණ චේතනාවක් ඒ මොහොත තිබ්බෙනෑ. පාර යනකොට කූඹි මරණ චේතනාවක අපිියන්නෙ නෑ කුඹුර කොටනකොට පනුව කකුලුවෝ කපන චේතනාවකින් උදැල්ලෙන් කොටන්නේ නෑ. අපිට ප්‍රාණගහත කර්මපතයේ සම්පූර්ණ වෙන්නේ සම්පූර්ණ වෙන්නේ නැෑහිතෙන. මේ උදලු පාරක් උදලු පාරක් ගානයේ ඉන්න පනුව ඔක්කොම කැපෙන්ඩෝන කියල හිතාගෙන කෙටුවොත් කර්මපතයක් සම්පූර්ණ වෙනවා. ඉදල අරගෙන මිදුල අතුගානකොට. මේ ඉදල් කූරුවලින් තල්ලුවෙන කොට ගල් කැටවෝල පොළොවෙ වැදිලා ඉන්න කූමි ඔොක්කොම මැරෙන්න්ඩෝන කූබි මරන්ඩයි යතුගාන්නේ කියල කල්පනා කළොත් ප්‍රාණගහත කර්මපතයක් සිද්ධ වෙනවා. ඇයි මරණ චේතනාව තියෙන? ඒ වෙනුවෙන් මේ ක්‍රියාවේ දෙන එහෙ නැතුව ගෙවල් මිදුල්ල අතු ගැෑවකල් අපිට පවසිද්ධ වෙන්නේ චේතනාවාරි වටි. එන හොරකමේදිත් එහෙමයි කාමමිත්‍යාචාරයක් එහෙමයි ඒවාගේ දේවල්නම් චේතනාව මුල් කරගනම කරන දේවල් එතකොට බොරුවක් කියනකොටත් එහෙමයි සමහර වෙලාවට අපි කෙනෙකොට කියන්න පුළුහන් මං අද දවල්ට කතා කරන්න කියලා. වෙන අමතකවීමක් මතය දවල් කතා කරන්න බැරුවේනෝ. නමුත් ඔවුන් රවට්ටන හිතකින් නෙමෙයි ම කීවි. එහෙම කිව්ව කිය ලක මුසාවාදයක් වෙන්නේ උසාවාදයක් වෙන්නේ. මේවාගේ දසාකුසලේම එහෙමයි. එනම් මේ අකුසල කර්ම පතය සම්පූර්ණ වෙන්නෙ චේතනාව මුල් වෙඩම ඕනේ එහෙම කල්පනා කරලා බලහම. මෙ සිල් ආරක්ෂා කරන්ඩ සිහය තියෙන කෙනාට හරි ලේසි. සිහි නැති අයට තමයි සිල්රකින්ට හරි අමානු. සිහි තියෙනට හරි ලේසි සිල්රකිින්ට. එහෙම සිල්ගුණ ආරක්ෂා කරනකොට ඒ පිළිබඳව තියෙන පුදුම සතුට. ඒ සතුට පෙරදැරි කරගෙන කර්මය කර්මඵලේ දැනගන මනාවසීලයේ පිහිටලා යම් කෙනෙක් කටයුතු කරන වනන් ඒ ඇයට කවදාවත් අකුසල් රැස්වෙන්නේ අකුසල් රැස්වෙන්නේ නෑහ. මේ ආදී වශයෙන් භාගිතුන් වහන්සේේ ධර්ම කාරණාව ඉතා දීර්ගව පැහැදිලි කලා භික්ෂූන් වහන්සිලාට මහනිනී ඇය ඒ ආම්පන්න ටික ඔහුට ලබා දුන්නට අකුසල කර්මයක් රැස්වෙන චේතනාව කෑතුළ නැහැ. මේ කාරණාව දේශනා කරලා ඉවර කරහම එතකට මේකට උදාහරණය තමයි අතේතුවාලයක් නැත්තං අත්ලට විස ගත්තා කියලා ඒ විස ශරීර ගත්ත වෙන්න නැ. අකුසල චේතනාව හිතේ නැත්තං ඒ ක්‍රියාවෙන් අකුසලයක් වෙන්නේ වෙන්න නෑ. භික්‍ෂුන් වහන්සේ ලහනවස්වාමීණී. ඇය රජගහනුවර සිටුවරයාගෙ දුව. ඒතරං උසස් සිටු පවුලක මේතරං උසස් සැපයක් විඳලා. ඒ ඇයි. වැදිපුත් ගෙලයෙක් එක විවාහෝුණේ ඒ වැදිකුලේ ඇය සෝවා වනේ කොහොමද මෙච්චර පවු කරනයි ඒකටත් භාගිතුන් වහන්සේ පූරු පිළිතුරක් ලබල ගන්න මහනනි මට පෙර ලෝක දහතුේ පහළ වන කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වහසගේ ශරීර ද හතුව ආදාහනය කරල් ඉතුරුවිච්ච ධාතුන් වහන්සේ තැන්පත් කරලා මහජනතාව එකතු වෙලා චෛත්‍යයක් හැදවා. දෙවියෝ මිනිස්සු ඔක්කොම එකතු වෙලා හදන්න ඇයි එක ධාතුන් වහන්සේෙනමයි. දෙවියන්ට මිනිසුන්ට ඔක්කොටම වඳින්ද දීන එච්චරයි. අපි භාගිතුන් වහසගේ ධාතුන් වහන්සේලන දෙවුලොවත් වැඩයින්න. නවත් කාශව භාගිත්තුන් වහන්සගේ ධාතුන් වහසල ඒ ගනයි එක ධාතුන් වහන්සෙනමයි. එ නිසා සියලු දෙනාමක තිවෙලාමේ ඒක චෛත්‍යය හදන්න. සඳහංකර නොම සිරියල් කියන මානිික්්‍යෙමය වගේ පාශාන. අඹරල තලතෙල්වලින් අනල ගඩොල් කැටවගේ හදල පුච්චනෝ එහෙම පුච්චලා රත්තරං ආලහිප කරනවා ඒ ගඩොල් තමයි චෛත්‍යයේ ඇතුල් පැත්ත බඳින්ද යොදාගෙන තියෙන. ඊට පිටිං තනිකරම ගණ රත්තරණින් හදාපු ගඩොල්ලොලිින් තමයි මුළු චෛත්‍යයම ගොඩන ගලතියෙන් එක ගඩොලක වටිනාකම කහවනු ලක්සයක් කියල සඳහන් කරන යිත්‍යමිට පැත්තිෙන් තියෙන්නේ කහවනු ලක්සේ ලක්සේ වටින ගඩුල් කැටේ ඇතුල් පැත්තිෙන් තියෙන්නේ තලතෙල් මිශ්්‍ර කරලා අනලක් උච්චගත්ත රං ආලේප කළ සිරියෙන් චෛත්‍ය ගොඩනගල ඉවරයි විශාල චෛත්‍යය මිනිස්සු කල්පනා කළා චෛත්‍යය ගොඩනගන්නත් විශාල මුදලක් විය දැඟුුණයි එක ඩ කහනු ලක්සයක්නේ ධාතු නිධහන උත්සවයට ඊට වඩා මුදල්වියදැන් වෙන. ඒ නිසා කවුරුහරි පුද්ගලයෙක් මේ පිංක මේේ ප්‍රධහනය කර ගැන්ඩුවේ. මුදලක් ලබාගැන්ට. එහෙම සාකච්ඡා කරහම පිටස්තර ගමක ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයකුට ඒ කාරණාව අහන්ඩ ලැබිලා ඔහු කල්පනා කළා මේ පිංක මේ ප්‍රධානිය විය යුතුයි මම. ඒ නිසා ඔහු ගිහිල්ලා කහවනු කෝටියයක් දුන්නා පංකමට ගණ්ඩ කියලා. මිනිස්සු හැමෝම කතා කළා අපේ මේ රජගහනුවර ඉන්නවා නතන් එදා තමන්ගේ නුවර ආශපභාගිතුන් වහන්සේගේ ශාසනයනේ අපේ නුවර ඉන්නවා මහධනපතියෙක්. නමුත් මේ ධනපදය මිනිස්සු තලල පෙළල අසාධහරණ මට්ටමෙන් පවා. හබ කරන. කන්න බොන්නවත් නෑ විශාල දනස්කන්දයක් ඔහු සතුයි මෙ පිටස්තර දුප්පත් පුද්ගලයක් අපිට කහවනුලක් කෝටියයක් දුන්න මිසක් මෙ මහ ධනපතිය වගක්වත් නෑන කියලා චෝදනා මකයෙන් තැනතැන කතා කළ. ඒක අරමනුස්සයට අහන්ඩ ලැබුණ අහන්ඩ ලැබන හම කල්පනා කලා ම මේ පින්ක මේ ප්‍රධහනය වෙන්්ඩුවන එයා කහවනු කෝටි දෙකක් දුන්න. ඒක ආරංචුනා පිටස්තර පුද්ගලයට. ඔහු කහවනු කෝඩි තුනක් දුන්නා. ඒ ආරංචවෙලා නගරේ ධනපති කහවනු කෝඩි හතරක් කළා. මෙහෙම විහෙම දෙන්න මුදල් වියදැංකරගෙන යනකුට පිටස්තර පුද්ගලය කල්පනා කළා නගරයේ දනපතිත් එක්ක මට තරගරන්න බේෙන්. නිදන්ගත ධනය විතරක් තියෙනව හතලිස්කෝටිය. ධනය උපයන්ඩ යොදවපු මුදල්වල සීමාවක් දන්නේ. නමුත් මමගාව තියෙන්නේ කහවනු කෝටි නමයයි. ඉති කහවනු කෝටි නමයක් තියාගෙන අරවාගේ මහ ධනපතියක එක මම කොහොම තරඟ කරන්ඩද. මේක කරන්්ඩ ගියුත් මටා අයිතිවෙන්නේ පරාජයමයි. එහෙම හිතලා ඔහු ඒ විදිහෙට නැවත මුදල් වේදැන් කරන එක නතර කළා නමුත් තීරණය කළා පින්කමේ ප්‍රධානිය මමම තමයි කියලා ඒකට මොකක්ද කරන්නේ කෙල හිතල ඔහු තමන්ගේ පවුලියෝ කෝමත් එක්ක මේ චෛත්‍ය සතුුණ චෛත්‍ය සතුූනා කියල කියන්නේ මුළු ජීවිතයෙන්ම චෛත්‍යයට දාසෝනා හු පිරියම් කරන්න චෛත්‍යය සුද්ධ කරන්න හනින්න බැදලතින හුණුව වශන චෛත්‍යය සුද්ධ කරන්න මළුව සුද්ද කරන්න මල්ලාසන පිරිසිදු කරන්න චෛත්‍යයේ ආරක්ෂාවට රෑ දවල් දෙකම මමත් මගේ පවුලේ ඇ ඉන්නවා. එක එකවේ චෛත්‍යය සතු වනා කියලා. චෛත්‍යයට අයිති වස්තු බවට පත් වනා මිනිස්සු ආය කතා කළා සල්ලිනං ඕන තරං හොයන්ඩ පුළුහන් නමුත් මෙහෙම වෙන්නඩ පුළුහන් අය නෑ. ඒ නිසා මොහුම තමා පින්ක මේ ප්‍රධහනිය කියලා. ඔහුම පින්ක මේ ප්‍රධහනය කළා. ධාතුන් වහන්සේලා නිධන් කිරීමේ පින්කමත් ඉවරයි. දැන් අර පවුලේ ඉන්නවා දාසේ දෙනෙක්. පිටස්තර ධනපතියගේ පවුලේ දාසේ දෙනෙක් ඉන්නවා. ඒ දාසේ දෙනාම දැන් චෛතතයට දාශයෝ වෙලා වැඩ. මිනිස්සු කල්පනා කලා මොවුන් කොච්චර ශ්‍රේෂ්ටද මොවුන් මෙහෙම කටයුතු කරන එක හරි වටිනවා නමුත් අපි ඔවුන් ඒ දාසභාවින් මුදෝමු මිනිස්සු සල්ලිය එකතු කරලා ඒ දාසේ දෙනාගේ බරකිරල ඒ දාසේ දෙනාගේ බරට කහවනු චෛත්‍යයට පූජ කළ පූජ කර ආරාය. ඒ දාසභාාවෙන් විිදෙක්ව. ඒ වුනාට ඒ අයි ජීවිතය තියනකං චෛත්‍යය වෙනුවෙන් කළේතු හැම සත්කාර්යයක්ම කලා කෙල සඳහන් කරමු. මැර මැරෙනය දිවියලෝක උපත්තිය ලැබවා. ආංග එදා පිටස්තර ධනපතියගේ පවුල දිවියලෝකින් ඉදලා අපේ බුදුරජාණන් වහන්සගේ කාලි දිවියලෝකින් චුත වෙලා රජගහනුවර සිටුවරයාගේ බිරිඳගේ කුසේ ඇවෙල්ල ඉපදුණා. ඒ තමයි වැදි තරුණයාගේ බිරිද. රජගහනුවර සිටු පවුලේ ඉපදුණ. වැදිපුද්ගලයත් දිවියලෝකෙ ඉදලා නොයෙක් නොයෙක් ආත්මෝල ඉපදිලා අපේ බුද්ධ ශාසනය ආපොෝසරයක් වැදිකුලේකු පන්න. එතකොට වැද්ද කියන්නේ කෞද එදා අර පිටස්තර ධනපතියා. චෛත්‍යයට දාසවෙච්ච පවුලේ ප්‍රධානය තමයි වැද්ද. ඒ ප්‍රධානියගේ බිරිඳ තමයි රජගහනුවර සිටුවරයගේ දුව මෙදා වැදිපුද්ගලයාගේ බිරිද. එතකොටේ ඒ පවුලේ අනික් අය තමයි අර පුත්තු ටික ඒගොල්ලොත් දිවියලෝකි. එනම් ඇය සිටුගෙදර උපන්න පුරුෂයා ගෙදර උපන්න ඒ වැදිි තරුණයා මුවමස් බිකුණඩ යනකොට හදිස්සියේ දැකලා ඔහු ගැන ආදරයක් ඇතිවුණ. ඒක මෙදා වැද්දෙක් දැකලා විතරක් ඇතිවෙච්චරාගයක් ආදරයක් නෙමයි පෙරල් සංසාරික බැඳීමයි කළ ධර්මය සඳහන් කරනු. ඒනිසයි සිටු සැපය දාලා ඔහු එකග. නමුත් ඒ වෙනකොට සස්ෝවාන් වෙලයින්නේ. එදා චෛත්‍යයට දාසකංකරපු පවුලෙහිටපු දරූ පිරිමි දරුව ටික දිවිය ලෝකෙන් චුත වෙලාෑවිල්ලා මේ තැනැත්තියගේ කුසේ පිලිසිෙන ගත්තා. එදත් ඔවුන්ගේ බිරිින්දෑවරු ටික දෙව්ලවිංචුත වෙලා තැන්තැන්වල උපත්තියලබලා තරුණවයිෂට ඇවිල්ලා මේ වැදි පවුලටම සම්බන්ධ වනා. එහෙමනං හැමදාම පෞකංකරන වැදිිුලයක ඉපදිලත්. මේ තරන් අතියුතුම් සෝවාන් ආරය මාර්ගඵලයේ ලබාගණ්ඩ ඔවුන් ලබාගත්ත භාග්්‍ය එදා ජධාතු චෛත්‍යයට කළ උපස්ථානයකු සලබහිමේ. එතොට පින්නතිනින් මේ ධරම කාරණාව ඇතුළි අපිට විශේෂ දහම් කරුණු ගණනාවක් පැහැදිලි කරනු. මනාව සිහිය පිහිටවා ගත්ත කෙනෙක් සිතකය වචනය කනෙ තිදොරින් සිද්ධ කරන හැම ක්‍රියාවක්ම මනා සිහියෙන් කරන නිසා. කිසිම දස අකුසල කර්ම පතයක් සම්පූර්ණ කරගන්න නෑ. සිහිතියෙනු. ඒ නිසා දසකුසලයෙන්ම වලකිනවා. අපි මුලින්ුත් මතක් කළා අකුසල් සිද්ධ වෙන්නේම සිහිමදි නිසා. අගේ නිසා සිෙහය තියෙන කෙනාමයකු සල්ලොලින් මිදෙන. එතකොට ඊනක කාරණාවෙන් පැහැදිලි කළා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සරුවඥ ධාතුන් වහන්සේ වැඩඉන්න චෛද්‍යයට ඇපඋපස්ථානකරපු පින මෙදා ජීවිතයේ අතිවතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගෙන නැවත නිවන්දක්නාා ජාති දක්වා කවදාවත් සතර අපපායාදී දුගතියකට පත් නොවෙන තත්ත්වයකට එළමෙන්ඩ හේතුවෙච්ච මහා කුසලයක් බෞට පත්කරගෙන තියෙනවා. ඒමනං අද අපි ලබාගත්ත මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යාත්ම භාවේ. සිහය සහිතවම ගත කරන්ඩ අපි භාගිතුන් වහන්සේ අපිට මනාව සතිපට්ඨානයක් දේශනා කළා. හැම වෙලායම සිහිය පිහිටව ගැන්ඩ කියලා. ලෞවතුරා භාගිතන් වහන්ස පෙරෙනවක් පෑවත් මේ රට පුරාම සරුවක් ඥධාතුන් වහන්සල වැඩඉන්න සුදෝ සුදු චෛත්‍යය ගොඩ නැගිලතියෙනවා. අපිට සාමාන්‍ය කෙලෝමීටරයක් දෙකක් යනකොට තැනක ඉඳලා එවන් චෛත්‍යයක් දකින්න ලැබෙනවා. එවන් සෑයක් ළඟ ගිහිල්ලා වත්කරන්ඩ අපිටත් පුළුහන්න උදේට ගිහිල් ලාමදීන්න නැතං දවල්ට. නැත්තන් හවසට මළුව ඇමදල මල්ලාසන පිරිසිදු කරලා වල් පැළ ගලවලා හුණු පිරියම් කරන්න වෙලා නං හුණු පිරියම් කරල පිරිසිදු කළ යුතු තැන් පිරිසිදු කරල වාර්ෂික වහරියවන් කටයුතු කරලා මොන තරං කුසල් රැස්කරගඩ පුළුහන් ආත්ම භාවයක් අපි ලබල තියෙනවාද බුද්ධාන්තරයක ලැබිච්ච අතිශයින්ම වරප ප්‍රසාද වලින් පොහොසත්. මිනිස්සු වර ප්‍රසාද වලට හරි කැමතියි. වරප්‍රසාද හොයාගනයන්ට සමහරය නොකරන දෙයක් නෑ. නමුත් මේ උතුම් ජීවිතයේ වර ප්‍රසාදවලින්ම පිරිලා. කොයි කොයි විදිහයේ කුසල් මොන මොන පැත්තට කරගන්න පුළුවත්. ගංගා රෝහණ පූජාව පිළිබඳව කරන දක්ව ැන. අ සිටුවරයා පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යකට කරපු ප්‍රස්ථානයේ පැහැදිලි කරනු. චෛත්‍ය මළුවක තියන තනකොළ ගහක් ගලවන ගලවන වාරයක් වාරයක් ගානි. මෙතෙක් කල් සංසාරය සතරාපායේ ඇවිදධව ඇවිද්ධව අපි අරගෙන ගිය. එක් කෙලෙස් නිසා මේ එක තනකොළ කෙන්දක් උදුරන මොහොතක්. නිමක් නැති මගේ හිතේ උපදින කෙලෙස් මුල්පිටින් ගලවලා අයින් කරන්න තරන් හේතුවෙන මහකුසල කරමෑ. ඒවාගේ අවස්ථාවල් අපිට දුර්ලබ නෑ හරි සුලබයි කරුණුකාරණා දැනගෙන ලෙඩවල්ට ගොදුරුවෙලා ඇවිදගණ්ඩ බැරිවෙලා සෑමලුවට යන්ඩ බැරිවෙලා බෝමලුවට යන්ඩ බැරිවෙලා දුක්විදින කාලේ තින්ට යනවට වඩා අද පුළුහං කාලී මේ ලෞකික කටේතුවලින් ටිකක් මිදිල ආධ්‍යාත්මික පොහොසත් කර ගැන්ඩ කටයතු කරන්ඩ අවස්ථා ඕන තරන්තියෙන. අවශ්‍ය ශ්‍රද්ධාවයි සිහියයි. එං ප්‍රයෝජනාරගෙන ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතීන් ආයල් සතරා පායට නං නොයා සුගතියෙන් සුගතියට ගිහිල්ලා කුක්කට මිත්ත පවුලි අයගේ සෝවාන් බව කුහොමද ලැබුණේ සංසාරි සෝවාන් ආදී උතුම් මාර්ගඵල ලබල සසර මග කෙරවල කරගණ්ඩ භාග්‍ය වාසනාව සකස්කරගන්ඩෙ මේ උතුම් ජීවිතයෙන් පලනෙලන්ඩෙ සියලු දෙනාටම ශක්තිය දහිරිය භාග්‍යයේ වාසනාව උදාවේවා කියලාආශිරුවාද කර. ද මෙ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධහන දායකත්තය දරනවා නොගේගොඩ අනුලා විද්‍යාලීය එද්දාශ නමසය අසූව වසරේ ආදිි ශිෂ්‍ය කණ්ඩායම. උතුම් අරමුණ නුගේගොඩ අනුලා විද්‍යාලීය ආදිිකත්ෘු Aල අධිකාරම් මහත්මා හිටපු විිදුහල්පතිනියන් ගුරු මණ්ඩලය අනධ්‍යන කාර මණ්ඩලයේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ අයට විශේෂයෙන් පුුණ්්‍යානු මෝදනා කරනවා නිදන ප්‍රාප්තියට පත්ව වන ඒ අයටඉට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ආදී හා වර්තමාන බිදුහල් පතිවරියන් ආදීහා වර්තමාන ගුරු මණ්ඩලේ ආදීහා වර්තමාන අනධ්‍යයන කාර මණ්ඩලේ වර්තමාන ශිෂ්්‍යාවන්ඒවගේම සහභාගි වන සියලු දෙනාම ඇතුලි පවුලේ සියලු දෙනාටමත් බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘු අපවත් වී වදාල පූජ්්‍යය දරනාාගම කුසලදම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාල මහා සංගරත්නයට පුඤ්ඥානු මෝදනා කිරීම පිණිසත් බෞද්ධයා මාධ්‍යයාාලයේ වර්තමාන සභපති අතිපූ ජ්‍යාවසරයි බොරලන්දේ වජරඥාන ස්වාමින් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්යමණ්ඩලේ සියලු දෙනාටමත් දේශකයන්නන් වහන්සේටත් මහා සංගරත්නයටත් ආශිර්ුවාද කරන අතර සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය පිනිිසත් අප සැම දෙනාටම නිර්වාණාව බෝධය පිණනිස. කෝවිඩ් වසංගතයෙන් රෝගී වූ සියලූම දෙනාට නිරෝගි බව ප්‍රාර්ථනා කිරීම පිණිසත්. රටවනිවිින් දිබිපිදූ සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් මේ පංකම සිදුකරන බව සිහිපත් කරනවා. සත්පුරුෂ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන උතුම් පින්ංකම සංවිධානය කළ අනුලා විද්‍යාලීය ආධිශිෂ්‍ය කණ්ඩායමේ ගුණගරුක පින්නතුන්ගේ බලාපොරොත්තු මුදුම් පත්වේවා පින් අනුමෝදං කළ සියලු දෙට පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ සියරු දෙනනාට රත්නත්‍රේ ආශිරුවාදෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය ලැබේවා ඒ සියලු දෙනාටමත් අද පින්කම සිදු කළ සත්පුරුෂි පින්නතුන්ටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප් සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැන්ඩ මේ පුුණ්්‍යධර්මයන් හේතු වාසනාවේවා කෙල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාාච බුම්මට්ඨාදේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්කං තුළෝක සාාසනං දේवෝ වසතුකාලි නే සස්ිය සම්පත්තිහෝතුచ පිතෝ භවතුළු කෝච රජා භවතු දම්මිකු.